මොටම මේ අයිබෝන් කියන අපි අදතර පටන් ගන්නවා. ඉතින් යාළුවෝ ටික තාම එකතු වෙනවා. එකතු වෙන ගමන් එකතු වෙනකන් අපි පොඩ්ඩක් කතා කරමු. අපි ඊයේ සතියේ කතා කරා වල මතක ඇති සංඛ්‍යා රටා කියන පාඩම නේද? ඒ පාඩමේ අවසාන කොටස අද කියනවා. ඊට පස්සේ අපි අලුත් පාඩමට අද ප්‍රවිෂ්ට වෙනවා. ඉතින් හැමෝටම අයිබෝන් කියලා පටන් ගන්නවා. අපි අද මේ ගැටේ පන්තියට ඉතින් සියලු දෙනා හොඳට අහගෙන ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට ගිය සතියේ සංඛ්‍යා රටා පාඩමට සම්බන්ධ වෙන්නේ නැතුව අද ආපු දරුවෝ ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. ගිය සතියේ සංඛ්‍යා රටා පාඩමට සම්බන්ධ නොවි අදම ආපු දරුවෝ ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. අද ආපු දරුවෝ ඉන්නෝ නේද? එතකොට අද මාපු දරුවෝ පුතේ අනිවාර්යෙන් රෙකෝඩින් එක ලබාගෙන බලන්න. හරිද? රයිට්. ඉතින් එහෙනම් මේ අපි අදත් වැඩ පටන් ගමු නේද? රයිට්. එහෙනම් මම හිතනවා හැමෝම ආසාවෙන් අදත් ඉගෙන ගනි කියලා. රයිට්. අද මාපු තුන් හතර දෙනෙක් තමයි ඉන්නේ. එයාලා පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ ගන්න ඕනි. මම එකපාරක් මතක් කරනවා කොහොමත් හැමදාම ගිය සතියේ කොටස හැමදාම වගේ එකපාරක් මතක් කරනවා. ඒ මතක් කරද්දී හරිද පොඩ්ඩක් අල්ලගෙන බලන්න. එතකොට අපිට hina මුණු දෙකක් පේනවා. අශිනි ඉසුරිකයි අන්න හරි හොඳ ළමයි දෙන්නේ hina මුණු ඉන්නවා. මොකද අද දෙන්න hina මුණක් දාගෙන ඉන්නේ. ඇහෙන්නේ නැහැ කියලා පේනවා. ඇහෙන්නේ නැති වෙන්න බෑ. හැමෝටම ඇහෙන්නේ නැති ප්‍රශ්නේ තියේද? right දැන් හරියන්න ඕනේ right ඉතින් එහෙනම් කියලා නිතයි දාන නේද right හරි එහෙනම් වැඩේ පටන් ගමු. එතකොට අපි සංඛ්‍යා රටා පාඩම තමයි පටන් ගත්තේ නේද? සංඛ්‍යා රටා පාඩම තමයි පටන් ගරන් ඉන්නේ. අද පුතේ එකේ ගොඩාක් වැදගත්ම කොටසක් තමයි අද කතා කරන්නේ පාඩම right. ඉතින් හැමෝම අලුතෙනුත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න හින්දා හරිද එක්කෙනෙක් දෙන්නෙක් නේ මම හිතන්නේ පස් දෙනෙක් ඉන්නවා නේ අලුතෙන්ම සම්බන්ධ වෙච්ච පස් දෙනෙක් ඉන්නවා. යාලා තින්නින්ද මම පොඩ්ඩක් ගිය සතියේ කරපු දේවල් ආයෙ පාරක් මතක් කරලා ඉන්නම්. හරිද? අපි ගත්තේ පුතේ මොනවා හරි සංඛ්‍යා රටාවක් ගත්තා. අපි උදාන දෙනවා 2 7 12 17 වගේ එකක් ගමු. මේ වගේ එකක් 2 7 12 17 වගේ එකක් ගමුකො. නේද? මේ වගේ එකක් ගත්තාම මේකේ පළවෙනි පදේ යවුවොත් අපිට කියන්න පුළුවන් 2. නේද? දෙවෙනි පදේ යවුවොත් කියන්න පුළුවන් 7. තුන්වෙනි පදය වුත් කියන්න පුළුවන් 12. හතරවෙනි පදය වුත් කියන්න පුළුවන් 17. ඒත් අපෙන් එකපාරට 20වෙනි පදය වුත් කියන්න බෑ. එකපාරට 40වෙනි පදය වුත් කියන්න බෑ නේද? අන්න ඒ හින්දා මේ රටාව හැදිලා තියෙන විදිය අධ්‍යයනය කරා නම් හරිද? මේ රටාව හැදිලා තියෙන විදිය අධ්‍යයනය කරා නම් අපිට ඒවට උත්තරයක් කියන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් පළවෙනි පදය හරි දෙවෙනි පදය හරි තුන්වෙනි පදය හරි හතරවෙනි පදය හරි වුත් කියන්න පුළුවන්. ඒත් එකපාරට 10 වෙනි පදේ හරි 12 වෙනි පදේ හරි යවුවොත් එකපාරට කියන්න බෑ නේද? ඉතින් ඒකට තමයි මේ අපි පොඩ්ඩක් මේ රටාව හැදිලා තියෙන විදිහ අධ්‍යයනය කරන්නේ. අපි එකට කිව්වා පොදු පදේ වෙනවායි කියලා. ඒ පදේ අපි කතා කරා එක නේද? අපි එකට කිව්වා කියලාද පුතේ පොදු පදේ වෙනවා කියලා තමයි ඒකට කිව්වේ. හරිද? ඉතින් මේ පොදු පදේ වෙන එක හිතපු නැතිව පොඩ්ඩක් බලාගන්න. නේද? මම කෙටි ක්‍රමයෙන් විතරක් කියලා දෙනවා, දිග ක්‍රමයෙන් කියලා දෙන්න. ඉස්සෙල්ලා මේක පොදු පදේ හොයාගන්න ඕනේ. පොදු පදේ කොහොමද වගේ කෙටි ක්‍රමයක් කියලා දුන්නා? මේ 7න් 2 අඩු කරන්න. කිය දෙන්නේ 5යි. හැමතැනම මෙහෙම වෙනවද බලන්න. 12න් 7ක් අඩු කරාම 5යි. 17න් 12ක් අඩු කරාම 5යි. හැමතැනම 5 එනවනේ. නේද? එහෙනම් පොදු පදේ ලියන්න පටන් ගන්න මම පුතේ. 5යින් කියලා තමයි පොදු පදේ ලියන්න පටන් ගන්න. ආයෙ පොඩක් බලන්න නේද? හිතපු නැති අය ඉන්න මම මේ පොඩක් පැහැදිලි කරන්නේ. හරිද? පොදු පදේ හොයන විදිය. කොහමද පොදු පදේ හොයන්නේ? 7න් 2ක් 5යි. 12න් 7ක් 5යි. 17න් 12ක් 5යි. හැමතැනම 5යි ඉන්න ඕනේ. එහෙම එන වෙලාවට පොදු පදේ පටන් ගන්නවා 5යින් කියලා. අකට එන්න එකක් දාලා 5යින්. එතන 5 නම් 5යින් කියලා දාලා තමයි පටන් ගන්න. හරිද? ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? මේ 5යින් කියන එක
මේ දෙක බවට පත් කරන්න ඕනේ. නැත්නම් මේ පහ කියන එක දෙක බවට පත් කරන්න ඕනේ. පළවෙනි පදේ බවට පත් කරන්න ඕනේ. මෙයා පළවෙනි පදේ කරනවා නම් තව තුනක් අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ පොදු පදේ කීයද? 5යෙන් ඍණ 3 කියලා අපි ගිය සතියේ කතා කරුණා. නේද? පොත් කීයක් ඕනේද කියලා අහනවා දමාපු අය. දැනට එක පොතයි ඕනේ ඉස්සරහට ප්‍රශ්න කතා කරනවා. එතකොට මම කියන්නම් පුතේ තව පොත් කවද්ද ඕනේ කියලා. දැනට එක පොතක් ඔයාලා ගාව තිබ්බනම් හරි. මෙන්න පොදු පදේ කියන විදිය. පැහැදිලි නේද? රයිට්. අපි තව එකක් බලමු. අපි තව එකක්. නේද? අඩු කරලා තමයි ගන්න. හරි තව එකක්. ඊට පෝර අර දෙන්න ආපයක් දෙන්න ඉන්න. 10 13 16 19 මෙන්න සංඛ්‍යා රටාව මේකෙත් පොදු පදේ හොයමු අය මෙහෙම යන්න ඕනේ නැහැ අද කිව්වම කිව්වම ඇති මෙන්න පොදු පදේ හරිද පොදු පදේ සමාන අඩු කරමු 13ෙන් 10ක් අඩු කරන්න කිය දෙන්නේ 3යි 16ෙන් 13ක් 3යි 19ෙන් 16ක් 3යි හැමතරම 3 වෙනවනේ එහෙනම් පොදු පදේ පටන් ගන්න 3යි කියලා දැන් මොකක්ද ඊළඟට කරන්නේ මෙතන ඉන්න මේ 3 පළවෙනි පදේ බවට පත් කරන්න ඕනේ. මේකෙත් කරේ 5 පළවෙනි පදේ කරා. 5 2 කරා. 5 2 කරා නම් 3ක් අඩු කරන්න ඕනේ. මෙතනත් එහෙමයි. 3 10 කරන්න ඕනේ. 3 10 කරන්න නම් 7ක් එකතු කරන්න ඕනේ නැත්නම් පුතේ ඕනේ. නේද? 3 10 කරන්න නම් 7ක් එකතු කරන්න තමයි ඕනේ. පැහැදිලි නේද? රයිට්. ඔන්න හරි. හැමෝටම දැන් එක පැහැදිලි නේද? කවුද මේ තිමිර කියන්නේ කවුද තිමිර පන්තියෙන් අයින් කරලා දාන්නද රයිට් තිමිර ඇවිල්ලා තියෙන ඉගෙන ගන්න නෙමෙයිද හායි වූ එක ගා ඉන්නේ එයා හිතුවේ මේ හැමෝටම මැසේජ් පේනවා ඇති කියලා නෑ මට විතරයි ඔයා දාන මැසේජස් පේන්නේ හායි හායි එක ගා ඉන්නවා ඉගෙන ගන්න ආව නම් ඉගෙන ගන්න ඕනේ ඈ රයිට් හරි තිමිරට කාටද දැන් හායි කියන්න ඕනේ ඈ රයිට් හරි මෙන්න මේක තමයි පුතේ පොදු පදේ හොයන්නේ අපි ගිය සතියේ සම්පූර්ණ පන්තිය පුරාවටම කරේ මේක හදන්නේ කරන දිග ක්‍රමයකට හදුවා කෙටි ක්‍රමයකට හදුවා නේද හරි මේක හදන්නම් පුළුවන් දැන් පැහැදිලි නේද රයිට් එහෙනම් මම සංඛ්‍යා රටා තුනක් විතර දෙනවා ඔයාලා ලියන්න ඕනේ හරිද මට පොදු පදයක් ගාලා මැසේජ් කරන්න යති හරිද මොකද අපි ගිය සතියේ කරපු ටිකනේ මේ නේද දැන් ගිය සතියේ මතකද බලන්න ටක් ගාලා මට පොදු පදේ මැසේජ් කරන්න සංඛ්‍යා රටා තුනක් දෙනවා පට පට ගාලා පොදු පදේ මැසේජ් කරන්න තුනම එකපාර මැසේජ් කරන්න තුනම එකපාර මැසේජ් කරන්න සියලුම දෙනාම මැසේජ් කරන්න ඕනි හරිද රයිට් මන්න එක මන්න දෙක මන්න තුන එක පහ නමය දහතුන මෙන්න එක සංඛ්‍යාවක් 22 24 26 මෙන්න තව සංඛ්‍යා රටාව 7 9 10 මෙන්න තව සංඛ්‍යා රටාව මෙන්න මේ තුනේ පොදු පද තුන එකපාර මැසේජ් කරන්න වෙන වෙනම දාන්න එපා උත්තර තුන එකපාර උත්තර තුන එකපාර නේද බලමු අද එකපාර උත්තර තුන දාන්නේ ඉස්සෙල්ලම කවුද කියලා उत्तर हरि उत्तर घंटा हाईदन दिन खागे हरि उत्तर घंट दाप खागे हरि उत्तर තම හරියටම පැහැදිලිව නිවැරදි උත්තර හතර දාපු කෙනෙක් නැහැ.
ඉස්සලම හරි උත්තරේ දාලා දෙනවා පූර්ණිමා ඉස්සලම හරි උත්තරේ දාලා තියෙන පූර්ණිමා හරියට දාව පස් දෙනෙක්ගේ නම් කියනවා ඉස්සලම හරි උත්තරේ පූර්ණිමා දාලා තියෙනවා ඊට පස්සේ ගිම්හාන් දාලා තියෙනවා දෙන්නයි අනිත් අය ඔක්කොගෙම දැන්න බලාගෙන යනවා මේ ගොඩක් දාලා තියෙනවා ක්ලාස් එක පටන් ගත්තේ පහ අමාරට පුතේ right ගොඩක් අය වැරදිලා තියෙනවා හරියන්නේ වැඩි हतराई දහතුනේ නමයක් අඩු කරා හතරයි. එහෙනම් පොදු පදේ ලියද්දී හතරයි එන් කියලා පටන් ගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙතෙන්ට ආපු මේ හතර පළවෙනි පදේ බවට පත් කරන්න. හතර එකක් කරන්න. හතර එකක් කරන්න නම් තුනක් අඩු කරන්න එපා. එහෙනම් පොදු පදේ හතරයි එන් තුන. හතරයි එන් ඍණ තුන. අන්න එකයි සිස්ටම් එක නේද? මේකෙන් මේක අඩු කරන්නකො 22 න් 20ක් ගියාම 2යි. 24 මෙතන ආවේ හතරනේ මෙතන ඉන්නේ 2යි. අනිත්‍යවත් අඩු කරලා බලන්න 24 න් 22 2යි 26 න් 24 2යි ආ හැමතැනම 2 එනවා එහෙනම් පොදු පදයේ 2යි එන් කියලා පටන් ගන්න. දැන් මේ තියෙන 2 පළවෙනි පදේ බවට පත් කරන්න ඕනේ. 2 10 20ක් කරන්න ඕනේ. 2 20ක් කරන්න නම් 18ක් එකතු කරන්න ඕනේ. හරි ලේසි නේද? මෙයාගෙන් මෙයා අඩු කරාම 8 න් 7ක් අඩු කරාම 1යි. 9 න් 8ක් අඩු කරාම 1යි. 10 න් 9ක් අඩු කරාම 1යි. හැමතැනම 1 එන්න එහෙනම් 1යි එන් කියලා පටන් ගන්න. එකයි කියලා පටන් ගන්න. දැන් මෙතන තියෙන මේ එක පළවෙනි පදේ බවට පත් කරන්න ඕනේ. කියන්නේ එක හත කරන්න ඕනේ. එක හත කරන්න නම් හයක් එකතු කරන්න. එහෙනම් පොදු පදේ එකයි එන්නර හය. පුතේ මේ අහන්න. පරතරම් පුතාලා පොඩ්ඩක් අහන්න. එකයි එන්නර හය කියන එක විතරක් සාමාන්‍යයෙන් මේ ඉස්සරහට ඉංග්‍රීසි අකුර නැත්නම් වීතිය සංකේතයත් එක්ක ඉස්සරහට දෙකාවක් දානවා. හතරාවක් දානවා. හැබැයි එකාවක් දැම්මේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. එකයි එන්දර හය කියන එකට එක දැම්මෙන තුනට ප්‍රශ්නයක් නැහැ එන්දර හය කියලා ලිව්වත් අර මොකද මෙතන තේරුම එන්ලා එකයි කියන එකනේ එන්ලා එකයි මෙතන එන්ලා දෙකයි ඒකනේ තේරුම එන්ලා එකයි කිව්වහම නිකම්ම එන් ලිව්වහම එතරම් එන්ලා එකයි නින්නේ සාමාන්‍යයෙන් නිජ සංකේතයක් ඉස්සරහට එකාවට අපි දාන්නේ නැහැ හොඳේ බුදු පදේ වල දෙක දාලා හදන්න හැබැයි සාමාන්‍ය එක දාන්නේ නැහැ එන්ද එක නැකුවල යන්නද හරි උත්තරේ එන්දර හය එකම හරි වඩාත් හොඳ මෙන්න මේක right aw taw ganan atara pahak adum kiyala message ekak dala thiyena aniwaryen hadanno oni neida meka godak kalage waraduna godak kalage waraduna right harida right ehenam mama dan pothe karanna gana denna hadanne mata pothe karala uttara tikak ekapara type kala message karanna meka kalabalayak na kawuda balamu denwat hariyatama karanne mama 10 denekki nam kiyanna mokada puthe me paadame issarahata yanna na හැමෝටම මේක හරියට පුළුවන් වෙන්න ඕනේ. රයිට්? දැන් මේක සරල දෙයක් දැන් අපි මේ සතියේ කතා කරානේ මේක නේද? මං දැන් අර අලුතෙන් ආපුවයි කිපද ඉන්නේ තමයි ඔය බැරි. ඒ දරුවෝ රෙකෝඩින් එක ගිල්ලගෙන බලන්න ඕනේ. සර් මගේ උත්තර ටික ඔක්කොම හරි කියලා දාලා දෙනවා. හරි කියපුවායි පස්සේ ඉච්චා මම දැක්කා. හරි. එහෙනම් ඔන්න පහත සංඛ්‍යා රටාවල පොතේ ලියාගන්න. පහත සංඛ්‍යා රටාවල අදම ආපු අය මේ මෙතනින් පටන් ගන්න පරණ ටික ලියන්න ඕනේ නැහැ. අදම ආපු අය ඉන්නවනම් මෙතනින් පටන් ගන්න. හරිද? අද දවසේ කරන ටික හොඳට අහගන්න ඕනේ. හැබැයි අද දවසේ කරන ටික කරන්න මේ දැන් කරපු එක පුරුදු වෙන්න ඕනේ. ඒ හින්දා අදම ආපු අයට උනත් මේක ඉතර අමාරු නෑ. පහක සංඛ්‍යා රටාවල පොදු පදය ඉදිරියෙන් ලියන්න. පහත සංඛ්‍යා රටාවල පොදු පදය ඉදිරියෙන් ලියන්න. එක දෙක තුන හතර පහ ගණන් පහයි පහ
पहा अट कोलहा दाहतर दिक कोलहा दिक विसियातर राइट इंपासे पनाहा हट्टे हट्टे व असुर बसे दहाय दहाट विसिहाय तिसतर सीय एकसिय तिह कसिय हट एकसिय आनुव उन्न गणाम पहात तीनवा पहाम इसेला हदान हरिद निवारद्यो पुदुपदनिक लियान रसन पुदुपदनिक रसन लियान लियला मट उत्तपिन मसेद करान इसी कालबले अगने हमदे हरियत करान नहीं होन මේ පාරේ කෙනෙක්වත් වරද්දන්න තු හරියට කරුම් බලන්න. මොකද අද ඉස්සරහට අද කරන්න තියෙන වැටික් කරන්න නම් මේක හොදටම පුළුවන් වෙන්න ඕන. හොඳයි අද උත්තර ටික දාලා තිනවා බලමු අද මාපෝයර් නම් සමහර විට අමාරු ඇති ඒ උනාට අල්ලගන්න කොහොමද යා ඉස්සෙල්ලම දාලා තියෙන මම 10 දෙනෙක්ගේ උත්තර බලනවා ඊට පස්සේ සාකච්ඡා කරනවා ශකිර දාලා තියෙනවා शकीरा उत्तर पाम हरी दारती गुडाई कौतूल हरी पास अनुदी उत्तर टीक हरी दारती अनुदी दिनाई दें बल तुंगना पास केविन रोसाइरो उत्तर टीक दारती හතර දෙනයි තුන් දෙනයි නේ තනි තනි උත්තර දාලා දෙනවා ඒවා නම් බලන්නේ නැහැ මං මං කෝ උත්තර පහම එකට දාන්න ඕනේ කියලා දැන් තුන් දෙනෙක් දාලා දෙපා කවුද ශකිරා එතකොට අනුදි කෙවින් රොසයිරෝ හරි උත්තර දෙනා විතරයි මං කියවන්නේ අනිත් අය තරහ වෙන්න එපා ඊට පස්සේ දාලා තියෙනවා ලෝෂිත ලෝෂිත දාලා තියෙනවා හරි උත්තර ඊට පස්සේ කවින්දු හරි උත්තර ටික දාලා තියෙනවා ඊට පස්සේ සෙනදී හරි උත්තර දාලා තිනවා පුතේ එකපාරක් දැම්මම ආයෙ දාන්න එපා හොඳේ
සමහර එකම දාලා ආය පාරක් ආය පාරක් දරන මොකද මම කොයි වෙලාවරි මැසේජ් බලනවා මම කියුවේ නැත්තම් එක්ක වැරදිලා එහෙම නැත්තම් තාම බලලා නැහැ ඒක හොඳ නැතුව අතර පාර දාන්න එපා එකම මැසේජ් එක ගොඩක් තියෙන මම එතකොට කාලේ යනවනේ රයිට් හරි හැමෝම වගේ අදලා දාලා දිනවා ගොඩක් අයගේ හරි රයිට් එහෙනම් මම ඔන්න මුලින්ම කරපු කීප දෙනෙක්ගේ නම් පිට කිව්වා රයිට් එකම උත්තරේ නම් ඒක ආය පාරක් නම් දාන්න එපා මම බලන්නේ මැසේජ් ඊට පස්සේ හොඳේ මේක දානවනේ එකම එකම කොපි කර කර දානවනේ මම බලන කන් දානවා හරිද එහෙම කරන්න එපා එතකොට ගොඩක් වෙනවනේ රයිට් එහෙනම් අපි උත්තර ටික බලමු රයිට් උත්තර ටික බලමු ඔන්න මුලින්ම තිබිච්ච හතර දෙනෙක්ගේ පස් දෙනෙක්ගේ මම උත්තර ටික වැළුවා හරිය පස් දෙනෙක් විතර හරිය කියලා තිබ්බා අනිත් අයගේ අඩුපාඩු තිබ්බා රයිට් කොහොමද වැඩේ කරන්නේ අඩු කරලා බලනවා 8න් 5ක් අඩු කරනවා 3යි 11න් 8ක් අඩු කරාමත් 3යි 14න් 11ක් අඩු කරාමත් 3යි අවුලක් නැහැ හැමතැනම 3 තියෙනවා නම් 3යි කියලා තමයි පටන් ගන්න හරි තමයි පුතේ ඊට පස්සේ මොකද කරන්නේ මේ 3 පළවෙනි පදේ කරගන්න ඕනේ තුන පහ කරගන්න ඕන තුන පහ කරගන්න නම් තව දෙකක් එකතු වුණා නම් හරිනේ හරි ලේසි අඩු කරලා එනකේ ඉන්දාර ලියන්න අඩු කරලා එනකට ඉන්දාර ලියන්න ලිව්වට පස්සේ එයාව පළවෙනි එක්කිනා කරන්න ඊළඟට 12න් දෙකක් අඩු කරාම 10යිනේ 22න් 12 10යි මතර පොඩක් අරගෙන ඉලා පුතේ මේ කාලා ගන්නවා 2යි 10යි 12 12යි දෙකයි 10යි 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 10යි
उत्तर हरी अलूदे අදම ආපු දරුවෝ ඉන්නවනේ එයාලට මේ කරන දේ පැහැදිලි නැත්තම් මට පොඩ්ඩක් කියන්න මගේ හරි නම කිව්වේ නැහැ කියලා දාලා දෙනවා ආපතේ ඔව් සමහර අය කිව්වේ නම් මුලම දිවිච අතරපස් හරි හරියටම කරපු අතරපස් දිනාගේ නම් විතරයි කිව්වේ අනිත් ඒවා තරහ වෙන්න එපා වෙලා යනවනේ ඔක්කොම කියන්නේ කිව්ව රයිට් මගේ හරි කියලා දාන ගොඩාක් සතුටුයි ගොඩක් අයගේ හරි right mama uttara kiyawena thunaata taraha wennat epa eke therumu ala uttara waradi kiyana ekak nemei harida mokada hetuwa me hondara mataka thiyaganna muladi mulama daana katti kitarak kiyawanna puthe naththam kaale madine api deka ay honde eka mula katti kiyawanna hetuwa etakota podi walata podi udyogayak kiyanne api ikwantama daanna ona uttara tika neida anne hetu uda right hari ehenam podu padaya oyanna hari lesi inne neida धरू
සමහරක්ය සමන්සණි කියන ගත්තා සමහරක්ය සමන්සණි කියන ගත්තා නෑට වසර ආ අන්න නේද හරි දැන් ඉතින් සමන්ස වෙනුවට ඔන්න සමන්සගේ සහෝදරෙක් වගේ තමයි මාත් ඉතින් ඔයාලත් එක්ක වැඩ කරගෙන යනවා නේද රයිට් හරි ආ සමන්සයි සමන්ස නිකන් මොකද මේ ඉදි කඩුවක් වගේ නේද මෙන්න මෙච්චරක් විතරයිද නේද ඈ කන්න පුතේ සමන්ස ඒක හරි මම පොඩක් ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා දැන් අපි පළවෙනි පාඩම් පටන් ගත්තානේ මගේ ක්‍රමේ ඔයාලට හරියනවා ඇති කියලා මම විශ්වාස කරනවා මොකද පුතේ මම පුළුවන් තරම් දරුවන්ගේ පැත්තෙන් හිතලා උගන්වන්නේ මොකද දැනුත් ගොඩක් අයට අපිරියයිනේ නේද හැබැයි අපිරිය නෑ ගණන් විසය අනිත් එක යන්නේ පට්ට ආසිතන විසය නේද පට්ටම ආසිතන විසය ඔයාලගේ වචන නෝ පට්ට වචන නේද ඈ ගොඩාක් කියන එකට ළමයි භාවිතා කරනවා පට්ට නේද පට්ට අමාරුයි එහෙමනේ කියන්නේ අපේ ළමයි එන ඔයාලගේ භාෂාව දැන් මටත් තුනේ ළමයි එක්ක ඉඳලා හරිද රයිට් ඉතින් මේක හරි ප්ලේසි විෂයක් ඉතාමත් ප්ලේසි විෂයක් හරිද මේක අමාරු වෙලා තියෙන පුතේ ඔයාලා ඉගෙන ගන්න විදිය සහ ඔයාලට උගන්වපු විදිය මත හැබැයි මම ඒක අනිවාර්යෙන් වගකීමෙන් කියනවා මගේ පන්ති ඇතුලේ මම පුතේ 9 වසර ගණිත වාට කවදාවත් අමාරු නම් වෙන්නේ නැහැ හැම පාඩමක්ම පියවරෙන් පියවර මේ විදිහට අපි යනවා අපිට කාලේ තියෙන අවුරුද්දක් පුරා අපිට වැඩ කරන්න පුළුවන් දැන් එක ඉල්ලීමක් තියෙනවා සියලුම දරුවෝ පැමිණීම හැමදාම තියාගන්න මොකද මම අසරණ වෙනවා අනේස පොඩ්ඩක් ආය කියලා දෙන්නකො මම ගියේ සතිය හිටියේ නැහැ මට ඒක තේරුම් නැහැ කියන වචන කිව්වොත් මම අසරණ වෙනවා මොකද මට ළමෙක්ට තේරලා නැත්තම් ඉතින් ඊහාට උගන්වනකොට මගේ හිතට ටිකක් අවුල් එහෙමයි කියලා ආය උගන්වන්නත් බෑ හේතුව මෙතන ඉන්න බහුතරයත් හැමදාම පන්ති නායනේ නේද ඉන්න එක දවසක් හරි පන්තියට සහභාගී වුණ නැත්නම් අනිවාර්යෙන් ඔයාලා පන්තිය රෙකෝඩින් එක අරගෙන බලන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් පන්තිය රෙකෝඩින් එක අරගෙන බලන්න ඕනේ. රයිට්? මම එතකොට ඔයාලගේ ගෲප් වලට නේද? රෙකෝඩින් එක නැවත බලන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමක් දාන්නම් කරන්නම්. හරිද? ඒක අනිවාර්යෙන් එක දවසක් හරි ක්ලාස් එකට ආවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න ඕනේ. ක්ලාස් ඉවර වෙන කීයද කියලා අහනවා. අද 7 වගේ වෙනකම් කරනවා පන්තිය. රයිට්? අපි බලමු. හොඳයි. එහෙනම් දැන් යන්නේ පොදු පදය පාවිච්චි කරලා ගණන් හදන්න යන්නේ මේක තමයි වැදගත් විභාග වලට විතරම අහන ප්‍රශ්නයක්. හරි මේ පාඩම ඉවරුනහම ඔයාලා කවදාවත් ඉගෙන ගත්ත නැති පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ඒක ෂෝක් පාඩමක්. හරිද? මේ පාඩම ගැන කියන්නම ඕනි. විශේෂයෙන් පුතේ මම ඊළඟට කරන්න හදන්නේ IT එහෙම කරන දරුවෝ ඉන්නවනේ අනාගතයේදී 10 11 ඩි ගාම IT විෂයම කරන. ඒ විෂයන් එහෙම කරන්න බලාපොරොත්තු වෙන දරුවාට මේ අපි මේ පාඩමෙන් පස්සේ කරන පාඩම ගොඩක් වැදගත්. සහ මේකත් අහගන්න මේ පාඩම හරියට ඉගෙන ගත්තේ නැත්නම් බඩුම තමයි. හරිද? හරි හරියට ඉගෙන ගත්තා. හරිද? කවුද එහෙම කියන්නේ? පුරෝහිත කියන්නේ නේද? රාජසභාවේ ඈ. හරි. ඔයාලගේ කාලේ කතා තිබුණාද දැන අපේ කාලේ තිබුණ කතාවක්. හරිද? මම ඔයාලා කතා බලන්නේ මම දන්න මෙතන ගොඩක් අය හරි හොඳ ළමයි. ඔයාලා කතා බලන්නේ නැන්නේ මෙතන කවුරුවත්ම? ඈ බලන්න නෑ නේද? බලන්න නෑ නේ ආන්න හරි. රයිට්? රයිට්? මන්දනා මෙතනින් ළමයි කවුරුවත් කතා බලන්නේ නැහැ ටීවී බලන්නේ නැහැ දවසම පොතේ ඉන්න ළමයි ටිකක් ඉන්නේ මූණ ටික දැක්කහම පේනවා නේද නැත්නම් ඔයාලා කවදාවත් ඔය සංගීතේද දෙවනීමීමද නේද නාටකංකාරයෝද සිදූද නේද ඔවා බලන්නේ නැහැ මෙතන ඉන්න කවුරු නේද රයිට් ඈ බලන්නේ නැහැ රයිට් ඒකද මන් දන්නවා ඔයාලා මොකද ළමයිට මූණ දැක්කහම පේනවා දවසම පොතේ ඉන්නේ කියලා කොටින්ම කන්නේ නැහැ නාන්නේ නැහැ පොතේමයි ඉන්නේ. ඒ වගේ හොඳ ළමයි ටිකක් මට ඇවිල්ලා ඉන්නේ. නාන්නවත් කන්නවත් වෙලාවක් නැතුව වැඩම කරන ළමයි ටිකක් තමයි ඉන්නේ. එහෙමනේ හරිනේ මං කියනවා. රයිට්. හරි. හරි. එනවා අම්මලේ මහන් ඉන්නවා නම් hina වෙන නැති. ඔව් සර් අපේ ළමයි එහෙම තමයි කියලා. නේද? හරි. අපි එන යන් ඊළඟ අනුමාත්‍ෘකාව ලියාගෙන අනුමාත්‍ෘකාවක් මම රත්තරම් පුතේ. හරිද? මේකයි අනුමාත්‍ෘකාව. පොදු පදය භාවිතා කර ගැටලු විසඳීම
පොදුපද භාවිතා කර ගැටළු විසඳීම right මෙන්න අපි ඒක යටතේ කියලා දෙන්න යන පළවෙනි ප්‍රශ්නේ හොඳට අහගන්න හරිද හරි ලේසි ක්‍රමයක් තියෙන්නේ මම දෙනවා පොඩි ගණන් ගන්න ඉස්සෙල්ලාම 5 8 නෑ 5 7 9 11 යන සංඛ්‍යා රටාවේ පොදු පදය ලියන්න සංඛ්‍යා රටාවේ පොදු පදය ලියන්න හරිද පළවෙනි ගානේ අනුවන්ක එක තමයි ඒක පළවෙනි ගානේ අනුවන්ක එක තමයි ඒක පළවෙනි ගානේ අනුවන්ක එක මොකද්ද 5 7 9 11 යන සංඛ්‍යා රටාවේ පොදු පදය ලියන්න ඒකෙම අනුවන්ක දෙක තමයි හරිද එම සංඛ්‍යා රටාවේ විසිවන පදය සොයන්න හරිද දැන්ම ලිවෙනද ඔක්කොම නැහැ හොඳට අහගෙන ඉන්නකෝ ඔන්න වෙනද පොදු පදේ විතරයි නිවන්නේ දින රත්‍රන් පුතාලට නේද අද මම අලුත් දෙයක් දැන් අද සංඛ්‍යා මේ පොදු පදේ භාවිතා කර ගැටළු විසඳන විදිය කියලා දැන් අහගන්න එහෙනම් අද මාපු දරුවෝ වුණත් කමක් නැහැ හොඳට අහගෙන ඉියොත් තේරෙනවා ඉස්සෙල්ලාම කියන්නේ 5 7 9 11 යන සංඛ්‍යා රටාවේ පොදු පදේ ලියන්න කියලානේ නේද අ පොදු පදේ ලියමු කොහොමද මං කෙටි ක්‍රමයක් කියලා දීලා තියෙනවා දිගට හදන්නත් පුළුවන් 7න් 5ක් අඩු කරාම 2යි අඩු කරාම ඉන්නේ 2නේ බලන්න හැමතැනම 9න් 7ක් 2යි 11න් 9ක් 2යි හැමතැනම 2 එනවනේ කිසි කේස් එකක් නැහැ හැමතැනම 2 එනවා එහෙනම් අය පුතේ ඔන්න ලිව්වා පොදු පදය 2යින් කියලා 2 එනවනම් දෙකයින් කියලා පටන් ගන්නවා නේද ඊට පස්සේ මොකක්ද කරන්න ඕනි මේ ආපු දෙක පළවෙනි පදේ බවට පත් කරන්න ඕනි අන්න එක මතක තියාගන්න දෙක පහ කරන්න නම් තුනක් එකතු වෙන්න එපා ඔන්න පොදු පදේ ලිව්වා දෙකයින් දාන තුන මේක හැමෝටම පුළුවන් බෑ හරි ඊට පස්සේ කියනවා එම සංඛ්‍යා රටාවේ 20 වෙනි පදය සවන්නේ කියලා දැන් පළවෙනි පදේ ඇහුවා නම් 5 කියලා කිව්වේ ඇති දෙවෙනි පදේ ඇහුවා නම් 7 කියලා කිව්වේ ඇති තුන්වෙනි පදේ ආවා නම් 9 කියලා කිව්වා ඇති නේද? හතරවෙනි පදේ ආවා නම් 11 කියලා කිව්වා ඇති. දැන් අහන්නේ ඒව නෙවෙයි. 20 වෙනි පදේ හොයන්න කියනවා. ඕ 20 වෙනි පදයක් නැහැ නේද? එකපාරට පේන්නේ. අපි එහෙනම් හොයන්න ඕන. අන්න ඒක හොයන්න තමයි මෙච්චර වෙලා මේ දඟලා දඟලා අපි පොදු පදේ කියලා එකක් හොයාගත්තේ. පොදු පදය දන්නවනම් මේ සංඛ්‍යා රටාවේ ඕනි පදයක් හොයන්න පුළුවන්. කොහොමද දැන් 20 වෙනි පදේ හොයන්නේ? පුතා මෙහෙම කරන්න. අර හොයාගත්ත පොදු පදේ ලියන්න පො 2යින් දන 3 කියලා. අර හොයාගත්ත පොදු පදේ මෙතනින් ලියන 2යින් දන 3 කියලා. හරිද? පුතේ දැන් ඊළඟට අහගන්න මෙන්න මේක. 2යින් දන 3 කියනකේ තේරුම 2 වාරයක් එන්. ඉතින් 2 ගුණ කිරීම එන් දන 3 කියනක තමයි තේරුම. මෙහෙම ලියන්න ඕන නෑ මම මේ පැහැදිලි වෙන්න ලිව්වේ. 2යින් දන 3 කියනකේ තේරුම රත්තරන් පුතේ 2 වාරයක් එන් දන 3 කියනවා. දැන් පළවෙනි පදේ හොයනවා නම් මේ n කියන දන්න එක දැම්ම නම් උත්තරය එනවා. මේ බලන්නකො. මෙතන එක දාලා බලන්න. දෙවරක් 1 2 3 5 එනවනේ. දෙවනි පදේ හොයන්න ඕන නම් මේ n කියන දන්න 2 දාලා බලන්න. 2 දාලා බලන්න. දෙවරක් 2 4 4 3 7 දෙවනි පදේ එනවද නැද්ද? අන්න නේ. තුන්වෙනි පදේ හොයනවා නම් මේ n කියන දන්න 3 දාලා බලන්න. දෙවරක් 3 6 6 3 9 වැඩේ කොට නේද? එහෙනම් 20 වෙනි පදේ හොයනවා නම් අපි කරන්නේ දෙක වාරයක් මේ n කියන තැන වෙනුවට 20 දානවා 20 වෙනි පදේ හොයනවා නම් මේ n කියන තැන වෙනුවට 20 දානවා ධන 3 එහෙමම පස්සේ තියෙනවා දැන් දෙවරක් 20 40යි ධන 3 එහෙමම තියෙනවා එහෙනම් 40යි 3යි 43යි ඔන්න 20 වෙනි පදේ 43යි නේද 20 වෙනි පදේ 43යි සර් මට ඔය ගන්න 3 ගත්ත විදිහ අපව කියලා දෙන්නු මම අලුතෙන් ආවේ කියලා දෙනවා රයිට් එක බාරක් කියන්නම් පුතේ මෙහෙමයි දැන් මේක අඩු කරලා දෙක ගත්තනේ දෙකයින් කියලා පොදු පදේ හැමදාම පටන් ගන්න. මේ ගිය සතියේ ලොකුට කතා කරපු දෙයක් මේ අද අලුතෙන් අයින් වෙනවා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නේ. දෙකයින් කියලා පොදු පදේ පටන් ගන්න. හරිද? ඊට පස්සේ මෙතන මේ තියෙන දෙකේ ඉලක්කම මේ පළවෙනි පදේ බවට පත් කරගන්න. දෙක පහ කරන්න නම් තව එකතු කරන්න ඕනේ කීයද? 3යිනේ. ඒකයි 3ක් එකතු කරේ. දෙකට 3ක් එකතු කරනොත් තමයි 5 වෙන්නේ කියලා තමයි මේක කෙටි ක්‍රමයට හදාගන්නේ. මේක දිග ක්‍රමයක් කියලා ඒක මම ඊසත් එක කතා කරා ඕනනම් අදත් එකපාරක් හදලා දෙන්නම් දැන් මෙන්න මේ මායි 40 20 වෙනි පදේ යුගේ පොදු පදේ හොයාගත්තාට පස්සේ එක ගන්න මෙතෙන්ට
ඒක තේරුම දෙවරක් එන්දාන තුන. එහෙනම් දෙවරක් එන්දාන තුන. දෙවරක් එන් වෙනවා කියලා යන්න ඕනි හොයන්න ඕනි පදේ 20 වෙනි පදේ නම් මෙතන 20 දාන්න. 30 වෙනි පදේ හොයනවා නම් මෙතන 30 දාන්න. හරි ලස්සනයි නේද? රයිට්. හරි. එහෙනම් ගිය සතියේ හිටපු අයටයි අලුතෙන් ආපු ඔක්කොටම මතක් වෙනත් එක්ක මම මෙන්න මේක දිගට හදන විදිය පෙන්වන්නම්කෝ. දිගට හදන විදිය පෙන්වන්නම්කෝ එකපාර. එහෙනම් පොදු පදේ දිගට හදන විදිය. දැන් අපි හෙව්වා එකපාර දිගට හදන විදියත් කියලා දෙන්න. පද තුනක් විතර තෝරා ගන්නවා. අපි පදයක් නම් කරනවා T1 කියලා පළවෙනි පදය. ඊ දෙක කියලා දෙවෙනි පදේ. ඊ තුන කියලා තුන්වෙනි පදේ. ඔන්නෝ පද දෙක නම් කරගන්න. පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ. අර විදියමයි. අඩු කරාම එන්නේ කීයද? 7න් 5ක් අඩු කරාම 2යි. එහෙනම් මෙතන ගන්න 2. මෙතෙන්ට ලියන්න 2. මෙතෙන්ට ලියන්න 2. හරි ලේසි. මොකද්ද? 7න් 5ක් අඩු කරාම එන්නේ 2. නම් මෙතෙන්ට හැම එකම 2 ලියන්න. දැන් මෙයා පළවෙනි පදේ නිසා 1න් ගුණ කරන්න. හරිද? මෙයා දෙවෙනි පදේ නිසා 2න් ගුණ කරන්න. මෙයා තුන්වෙනි පදේ නිසා 3න් ගුණ කරන්න. ඔන්න ඔමය කරන්නේ මොකද්ද? අඩු කරාම එන්නේ 2 නම් හැම එකටම 2 වෙනවා. ඊට පස්සේ පළවෙනි පදේ 2න් ගුණ කරනවා, දෙවෙනි පදේ 2න් ගුණ කරනවා, තුන්වෙනි පදේ 3න් ගුණ කරනවා. දැන් උත්තර ටික චෙක් කරමු. දෙවරක් එක කීයද? දෙවරක් එක 2යි. හැබැයි පළවෙනි පදේ 2ද නැහැ. පළවෙනි පදේ 5යි. මේ T එක කියන්නේ පළවෙනි පදේ නෙමුතේ. දෙවරක් එක 2යි. හැබැයි තියෙන්න ඕනේ පළවෙනි පදේ 5යි. එහෙනම් 2 5 කරගන්න තව 3ක් එකතු කරන්න වෙනවා. දැන් බලමු දෙවෙනි පදේ. දෙවෙනි පදේ බලමු. දෙවරක් දෙක කීයද? 4යි. දෙවෙනි පදේ 4ද? නෑ 7යි. දෙවරක් දෙක 4යි. හැබැයි දෙවෙනි පදේ 7යි. එහෙනම් මෙතන තියෙන 4 7 කරන්න නම් එයාට 3ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් තුන්වෙනි පදේට යන් තුන්වෙනි පදේ. තුන්වෙනි පදේ 9යි. බලමු. දෙවරක් 3 6යි. නෑ නෑ තුන්වෙනි පදේ අවිල්ල නෑ නේ. එහෙනම් දෙවරක් 3 6යි. 6ට 3ක් එකතු කරොත් 9 වෙනවා. ඔය හැම පදයකම මේ රටාව තමයි තියෙන්නේ. ඒකයි අපි පොදු පදය පොදු පදයට අපි කියනවා TN කියලා. මේ T1 කියන්නේ පළවෙනි පදය. T2 කියන්නේ දෙවෙනි පදය. තුන්වෙනි පදය. එහෙනම් මේ N අකුර දාපුවාම මේක පොදුයේ පොදු පදය කියලා කියනවා. ඕනිම පදයක්. ඒකයි TN කියලා කියන්නේ. එහෙනම් මේ හැම එකකටම දෙක ආපු නිසා මෙයාටත් දෙක එළවා. පළවෙනි පදයේ දෙක, දෙවෙනි පදයේ දෙක, තුන්වෙනි පදයේ තුන ආපු නිසා N වෙනි පදයේදී N එනවා. මේ හැම එකම අතර තුනක් ආපු නිසා මේකටත් එන්න ඕනි. අර දෙකයි එන්දාර තුම කියන පොදු පදේ ඔමයි දිගට හදන්නේ. ඊයේ සතිය කතා කරේ මේකෙදී අද මාපුවාට මේක පැහැදිලි නොවෙන්න පුළුවන්. ඒක ගැළුවක් නෑ. අපි ආය දවසක මගේ බලාපොරොත්තුවක් තියෙනවා. දැන් අලුතෙන් ආපු දරුවෝ ටික වෙනම අරගෙන දවසක් පොඩක් අමතර දවසක් දාලා මේකේ මුලට කියලා දෙන්න. හරිද? රයිට්. අපි ඒක පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. දැනට මෙතන ඉඳන් මේ කෙටිකමෙන් දැන් ලේසිං හැමෝටම කෙටිකමෙන් හැමෝටම පුළුවන්. කෙටිකමෙන් පාවිච්චි කරලා මේක හොයාගෙන මේ ගණන් හදන්න අද පුරුදු වෙමු. දිග ක්‍රමෙන් හදන විදිය මම නැවත දවසක් ඒකට විතරක් කරගෙන කියලා දෙනවා නැත්නම් මේ සතිය හිටපයට බෝරින් වෙනවා නේද රයිට් හරි මේ ගාන ලියාගන්න එන මිනිත්තුයි දෙන්නේ තක්කාල ලියාගන්න තාපේ ගෲප් එකට ගණිතය අච්චුපත දානවද හරි පුතේ මම දාන්නේ ඒක මට ඒක අමතකුණා මම ගෲප් එක කොඩම දාගෙන යන්නම් හරිද රයිට් ගෲප් එක කොඩම දාගෙන යන්නම් අච්චුපත හරිද අද නම් පොදුවේ හැම ගෲප් එකකටම ලින්ක් එක දාලා තිබුණා නේද අද පොදුවේ හැම ගෲප් එකකටම ලින්ක් එක දාලා තිබ්බා හැබැයි ලබන සතිය නම් මම දාන තරමින් ලින්ක් ලබා දෙන්න පුතේ දෙසැම්බර් මාසයේ සඳහා මේ මුදල් ගෙවූ ගෲප් එකකට විතරයි එහෙනම් ඒ ඔයාලා ඒ පන්ති ගාස්තු දෙවන්න තියෙනවා ඒවලා අලුත් ගෲප් එකකට එකතු වෙන්න අයිටක් ගාලේල ඔව් දාලා තිබ්බා කියලා දාලා දෙනවා අද දාලා තිබ්බා මම දැක්කා ගෲප් පොදුවේ ගෲප් කොරම දාලා තිබ්බා නේද එහෙනම් ලබන සතියේ පන්තියට සහභාගී වෙන්න බැරි වෙයි එහෙනම් ඒ අදාළ නේද බලන්න පුළුවන් කියලා පන්ති ගාස්තු කියලා එක අලුත් ගෲප් වලට එකතු වෙන්න right හරි එහෙනම් වෙලාව ඇතිල අතම ලියනවා නේ හරි ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් ලියාගෙන ඊට පස්සේ අලුත් කොටසකට යනවා දුපිය අදින් අපිට මේ පාඩම ඉවර කරන්න පුළුවන් ලබන සතියේ අපිට අලුත්ම පාඩමකට යන්න පුළුවන් අපේ සතිය බදාදට අලුත්ම පාඩමකට යන්න පුළුවන් ඒ හින්දා අපි ඉක්මන් ටික කොන්න මේ ටික කරගෙන යන් right
එන රත්නම් පුතාලට මෙන්න දෙවනි ඥාන දෙන්න හදන්නේ හැමෝම try කරන්න අදම ආපුවා විශේෂයෙන් try කරන්න හොඳේ බැරි වුණොත් මම කරද්දී ආයෙ පොඩ්ඩක් බලා ගන්න නේද ඒ හින්දා ඊට පස්සේ හැමදාම පන්තියෙන්න ගණන් පන්ති එක දවසක් මගහැරුවොත් පුතේ ලොකු පාඩුවක් හරිද මොකද ඔයාලට මම දන්නවා ස්කෝලේදීවත් මෙච්චර පැහැදිලිව ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ ස්කෝල වලට දොස් කියුවා නෙවෙයි හැබැයි ස්කෝලේදීවත් මෙච්චර පැහැදිලිව මේ මෙච්චර වෙලා අරගෙන මේ පාඩම් කරන්නේ නැහැ මේ මොකද ස්කෝලේ මිනිත්තු පොඩි ගාණයි තියෙන්නේ ස්කෝලේදී නේද ගුරුවරුන්ට ගොඩාරියක් තියෙනවා ලිපි ලේඛන හදන්න වැඩ ගොඩයි උගන්වන වඩා ඉංග්‍රීසිට වැඩ ගොඩයි මේකයි වෙලා තියෙන්නේ ඒක නතුව ගුරුවරුන් වැරද්දක් නෙවෙයි නේද එහෙනම් මාගුතේ ඔයාලට මේ ලැබෙන අවස්ථාව කවදාවත් මම අරගෙන නැතුව හරියටම කරගෙන යන්න ක්ලාස් වල ඉන්නේ කියන දේ කියලා අහනකොට පටන් ගත්තා නේද කියන්නේ ඉවර වෙන පුතේ රාත්‍රි 7ට right එන දෙවනි ගාන මම පිටාරට දෙන්න දෙවනි ගාන 10 14 18 22 යන සංඛ්‍යා රටාවේ යන සංඛ්‍යා රටාවේ right පළවෙනි ප්‍රශ්නේ තමයි පොදු පදය සොයන්න ඉතින් මම ගොන්නේ කරන්නේ ප්‍රශ්නයක් නෑ දිගට ඕනේ පොදු පදය සොයන්න දෙක 13 වන පදය සොයන්න ප්‍රශ්න තුනක් දෙනවා තුන 20 වන පදය සොයන්න මොන ප්‍රශ්න දෙක නේද 2යි 10යි 14යි 18යි 22 කියන සංඛ්‍යා රටාවේ පොදු පදය සොයන්න 13 වෙනි පදය සොයන්න 20 වෙනි පදය සොයන්න right කල උත්තරේ දාමු රත්නම් පුතාලා
उत्तर दी प्रश्न हतर අලවෙනි පදයේදී එකෙන් දෙවෙනි පදයේදී දෙකෙන් තුන්වෙනි පදයේදී තුනෙන් වෙනෙනි පදයේදී එන්නේ දැන් උත්තර ටික චෙක් කරන්න ඕනේ හතර වරක් එක හතරයිනේ පළවෙනි පදයේ හතරද බලන්න පළවෙනි පදයේ 10යි හතර ඇවිල්ලා හරියන්නේ නැහැ නේද තව 6ක් එකතු කරගන්න ඕනේ හතර වරක් දෙක 8යි දෙවෙනි පදයේ 8ද බලන්න නැහැ දෙවෙනි පදයේ 14යි හතර වරක් දෙක 8යි හැබැයි දෙවෙනියම් තියෙන්න ඕනේ 14 14ක් ඉන්නේ නැහැ නේ හතර වරක් දෙක 8යි 8ට 6ක් එකතු වුණොත් 14යි හතර වරක් තුන 12යි 12ට 6ක් එකතු වුණොත් 18 වෙනවා අන්න එහෙනම් මේ හැම එකටම 6ක් එකතු වෙන්න ඕනේ අන්නේ ඉඳ අපි පොදු පදයෙන් කියනවා හතර වරක්ෙන් 4යි 9යි කියලා කියන්නේ ඒකයි කෙටියෙන් කරන අය කොහොමද කරන්නේ අඩු කරාම මේ 4යි එන පටන් ගන්නවා 4යි කියලා නේද 14ෙන් 10ක් ගියාම 4යි එන පටන් ගන්නවා 4යි කියලා දැන් මේ හතර පළවෙනි පදේ වවට පත් කරන්න ඕනේ කෙටි ප්‍රමේය කියමයි කරන්නේ හතර පළවෙනි පදේ කරන්න නම් හතර 10යි කරන්න වෙනවා හතර 10යි කරන්න තව 6ක් එකතු කරන්න වෙනවා අර උත්තරේම තමයි එන්නේ පැහැදිලි මාර්ගුතේ නේද රයිට් ගුඩ් දැන් 13 වෙනි පදේ හොයන්න කියනවා හරි ලේසි හොයාගත්ත පොදු පදේ ගන්න 4යි 9යි කියන්නේ ගන්න රයිට් දැන් 13 වෙනි පදේ වෙන් ලාඩ කරන්න පුතේ මේ n වෙනුවට කී දානවද 13 දානවා රයිට් මොකද කරන්නේ 4යි 50යි තියෙන්නේ 4යි 50යි තියෙන්නේ පොදු පදේ එහෙනම් මේ 13 වෙනි පදේ වාද්‍ය කරන්න මේ n වෙනුවට 13 දානවා 4 එහෙමමයි වාරයක් n වෙනුවට දානවා 13 ධන 6ත් එහෙමමයි බලන්න 4 එහෙමමයි ಗುಣ කිරීම දැම්ම මෙතන 4යි කියන්නේ 4 ಗುಣ කිරීමෙන් කියන එක එහෙනම් ಗುಣ කිරීම දැම්ම n වෙනුවට 13 දානවා 13 වෙනි පදේ වාද්‍ය ධන 6 දැන් 13 වරක් අතර ගියද 3 වරක් අතර 12න් දෙක එකක් ඉතුරුයි हतरा අන්නේ ඉන්නේ හතර හිමමයි එන්ජිල් දඟ 20 දානවා 10යි එන හතර ඒවා 20ක් 80යි 10යි 80යි 80යි එසිනේද හරි ලේසි කම්මල් නැතු හොඳට අහන් ඉන්න මම අද එක දිගට මේ ටික කරගෙන යනවා රයිට් එහෙනම් අපි එකෙන් ප්‍රශ්න කීයක් කතා කරාද මල් පුතේ
ප්‍රශ්න දෙකක් කතා කරා ඒකෙන් නේද රයිට් හරි හරි නේද එහෙනම් මේ ප්‍රශ්න ජාතිය තේරුණාද හැමෝටම ලේසි නේද මම පුතාලා මැසේජ් එකක් දාගෙන යන තේරිගෙන නැති අය ඉන්නවනะ हाँ मुड़ी मारी उत्तरे दम में क्या होती क्या रहा एक नाम बैली लाया मुझे गुड़ा उड़े उत्तर दिए नहीं आते हेलो कल्पना මේක හොඳට පුළුවන් ඉන්න ඕනි මේකට වඩා පොඩි වෙනසක් ඒ ප්‍රශ්නේ තියෙනවා හොඳට ඔන්න බලන්න මේ වෙනස මං දෙකම එකපාර දෙන්නම් එතකොට වාටි වෙනස බලලා නිකන් ලේසි වෙනවා right එන්න බලන්න මන්ද කලුත් ප්‍රශ්නයක් දෙන්න හදන්න ඕන බලන්න දැන්ම ලියන්න ඕන නෑ වාය තුන්වෙනි දාන කරන්න හදන්නේ දැන්ම ලියන්න එපා කවුරු 3 5 7 9 යන संख्या बताओ एक पुदु पद एक विसीवन पदय स्वयं तुना දැන් මේ දෙක ගන්න ඕනේ පොදු පද වන්න මේකට මම පුතාලා ගන්නවා හරිද ඊට පස්සේ විසිවෙනි පද වන්න මම පුතාලා ගන්නවා මේ දෙකම ගන්න දේවල් නේද අලුත් ප්‍රශ්න මේ දෙන්නේ බලන්න මේකේ මේකේ වෙනසක් තියෙනවා ඒ වෙනස හොඳට තේරුම් ගන්න ලියන්න එපා දැන් මම කවුරුත් අහගෙන ඉන්න මේ අපි ඉස්සලා කරපු එකනේ 20 වෙනි පදේ සොයන්න අපි ඉස්සලා කරේ ඒකනේ ඒක ගන්නවා මේ දෙන්නේ අලුත් ප්‍රශ්න ජාතියක් මේකේ මේකේ වෙනස අඳුනගන්න ඔක්කොටම කලින් මම අහන ප්‍රශ්න තමයි පුතේ ඊළඟට හරිද 33 යනු කීවැනි පදයද වෙනසක් තියෙන මේකේ මේකේ මේක කියන්නේ 20 වෙනි පදේ සොයන්න කියලා මේක කියන්නේ 33 වෙනි පදේ සොයන්න කියලාද නෑ නෑ මේක කියන්නේ 33 යනු කීවැනි පදයද කියලා හරියට නිකන් මෙහෙම මේ පුතේ 4 වෙනි පදේ සොයන්න කියලා 4 වෙනි පදේ සොයන්න කිව්වොත් කියන උත්තරේ 9යිනේ මම අහනවා මේ ප්‍රශ්නය 9 යනු කීවැනි පදයද නමයනු කීවැනි පදයද හතරවෙනි පදේ නේද වීඩියෝ ඔන් කරන් ඉන්න අඩු ගන්න ඔහොම ඔළුව හරි වරන්නකෝ බල් බිල් වගේ ඔන්නෝ කරගෙන ඉන්නවා කවුරුහරි දේවල් හරිද ඔය කන්නඩි බබා ඔළුව වරන්ද මේ හරිද හරි ඔන්න මම අහනවා තුන්වෙනි පදයේ කුමක්ද හත නේද මම නෑවෝ හත යනු කීවැනි පදයද හත යනු කීවැනි පදයද තුන්වෙනි පදය නේද අර මේ අහන ප්‍රශ්නේම අනිත් පැත්ත අහන ප්‍රශ්න ජාතියක් නේද මේ 20 වෙනි පදයේ සොයන්න කියලා එකක් තියෙනවා ඒකේ අනිත් පැත්ත අහනවා 33 යනු කීවැනි පදයේද කියලා අනිත් පැත්ත අහන එකක් නේද එහෙනම් මේ මේක පදයක් වෙන එකක් මේක පදේ දීලා අනිත් පැත්තට ගන්න එක හරිද හරි එහෙනම් ඔන්න මම ඉස්සෙල්ලම පොදු පදේ ලියනවා කෙටියෙන් ලියනවා 5 3ක් අඩු කරාම කීය 2යි නේ 5 3ක් අඩු කරාම 2යි අතෙන් පහක් 2යි 9 7 2යි අවුලක් නැහැ හැමතරම 2යි එහෙනම් පොදු පදේ පටන් ගන්න ඕනේ 2යි එන් කියලා දැන් මේ 2 පළවෙනි පදේ බවට පත් කරන්න 2 3 කරන්න ඕනේ එහෙනම් 1 එකතු වෙන්න බෑ මොන පොදු පදේ හොයාගත්තා 2යි එන් ගණේ එක 2යි එන් ගණේ එක දැන් මේකේ 20 වෙනි පදේ වන්න අපි ගන්නවනේ 2යි එන් ගණේ එක ලියනවා හරිද 2යි එන් ගණේ එක ලියනවා ලියලා
එන්තින තැනට 20 දැම්ම නම් හරි. දෙක වාරයක් එන්තින තැනට 20 දාන්න. ධනෙක එහෙමම. දෙවරක් 20 40යි. ධනෙක එහෙමම. right කියලා 41යි. මේක පුතාලා ගන්නවා. දැන් ලියන්න අපි ඉස්සෙල්ලා පහන වෙලාව දෙන්න. හරිද? Shakira. 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 Shakira ඇහෙන්නේ නැහැ. Shakira පුතේ මයික් එකක් මං හිතන්නේ සවුන්ඩ් එක ඕෆ් කරගෙන බර කතාව. හරි. හරි. ඔය පන්තිය වෙලාවේ වෙන වෙන කතා කරන අය හරිද? මම පලාතට හොයන් ආවිල්ලා ටොකු අනිනවා හරිද? හරි. එහෙනම් දැන් බලාගන්න. මේක දාන්නවා 20 වෙනි පරදේශවල ගුවා මේක දාන්නවා. නේද? ඔන්න ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි පුතේ. 33 අනු කී වෙනි පදයේ දරුවාම කොහොමද හදන්නේ? හා? 33 අනු කී වෙනි පදයේ දරුවාම කොහොමද හදන්නේ? අනිත් පැත්ත රහණේ වැඩි විහිමයි කරන්නේ. පොදු පදය ලියන්න 2n ධන 1 කියලා. පොදු පදේ ලියන්න 2n ධන 1 කියලා අර විදියටම. ලියලා පුතේ පදයක් හොයන්න කිව්වොත් n වෙනුවට 20 දාපු එකනේ කරේ. හැබැයි කී වෙනි පදයේද කියලා අහුවොත් n වෙනුවට ඒක දාන්න එපා. සමානයි කියලා ඉස්සරහින් මේ 33 දාන්න. ඇයියේ? මේකෙන් හෙව්වහම යම් කිසි පදයක් ලැබෙන්නේ. එතන යා පදය දීලා කියනවා. හරිද? එහෙනම් මේ කී වෙනි පදයේද කියලා අහන වෙලාවට අත්‍රම් පුතේ වා මොකද කරන්න ඕනි? පොදු පදය ලියලා අර ඉස්සෙල්ලා ගානේ වගේ එන් තියන දැන්න දාන්න එපා. සමානයි කියලා 33 ඉස්සරහින් දාන්න. 20 වෙනි පදේ වරණ කිව්වොත් පොදු පදේ දීලා එන් තියන දැන්න 20 දාලා ගාන යතු අපි දාන්න විදියට. ඒක හරි. හැබැයි කී වෙනි පදේද කියලා හරියට අත්‍රම් පුතේ පොදු පදේ අර කියන පොදු පදේමයි ලියලා සමාන ලකුණු දාලා ඉස්සරහින් 33 දාන්න. දැන් මොකද කරන්න ඕනේ? අර ගානේ උත්තරයක් කියුවා මේ ගානේ කරන්නේ එන්ට උත්තරයක් හොයන්න ඕනි. දැන් මේක සමීකරණයක්. අන්න ඒකයි කීවෙනි පදේ දැව්වාම කරන්නේ එහෙමයි. එන්ට උත්තරයක් හොයන්න ඕනි. එන්ට උත්තරයක් ගන්න නම් ඉස්සෙල්ලා මේ ධනෙට අයින් කරන්න ඕනි. ධනෙට අයින් කරන්න ඕනි. 2n මේ පැත්තේ තියාගෙන 33ක් මේ පැත්තේ තියාගෙන මේ ධනෙට මෙහෙ අරන් ඉන්න පුතේ ඍණ එකක් වෙනවා. ධනෙ එකක් ලැබෙනවෝ ඍණ එකක් වෙනවා. එනම් 2n එහෙමම තියාගෙන 33 එකක් අඩු කරන්න කීයද? 32. 33 එකක් අඩු කරාම කීයද? 32. හරිනේ. right. නේද නේද? මොකද කරේ ධනයක මේකනාව ඍණ එකක් වුණා හරි 33 එකක් ගියාම 32යි දැන් මොකද කරන්න ඕනි right මේ දෙපැත්තම දෙකෙන් බෙදනවා මේ දෙපැත්තම දෙකෙන් බෙදනවා පුතේ දෙකර දෙක කැපෙනවා n ඉතුරු වෙනවා 32 දෙකට බෙදුවොත් 16යි 32 දෙකට බෙදුවොත් 16යි right මේ තනි කරගන්න මේ දෙපැත්තම දෙකෙන් බෙදන්න 16යි එහෙනම් 33 කියන්නේ කීවෙනි පදයද 16 වෙන පදයයි हरी उत्तरे दियागन बुद्धि हरी मत लियागन පොදුපදේ හරි පුතේ දරුවෙක් දාලා දෙනවා පොදුපදේ වැරදි කියලා නෑ පොදුපදේ හරි හරි තුන්දේ ගොඩක් අය හරි උත්තර දාලා තිනවා රයිට් ලියා ගන්න
හරි මම තේරුම් ගන්න කැයි ඉන්නවා නම් තව ගානක් කරන්න නම් ඒකට තේරුම් ගන්න පුළුවන් එමයි පුතාලට හරි මේ දැන් හදපු ගාන තේරුම් ගන්න නැති කට්ටිය තේරුම් නැහැ කියලා මැසේජ් එකක් දාගෙන යන පුතේ ප්‍රතිමේ ප්‍රශ්න තියෙන අලුතෙන් මම ඔයත් ඉන්න හින්දා අද සමහරවිට පැටලලා ඇති හැමදාම පන්තිල සහභාගී වෙන එතකොට හොඳට පාඩම කරගෙන යන්න පුළුවන් දැන් ලබන සතිය නම් කාටවත් ගැටලුවක් වෙන අලුත් පාඩමක් පටන් ගන්න මුලින් ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන් රයිට් තේරුණා කියලා නෙමෙයි මං අහන්නේ තේරිත නැති කට්ටිය විතරක් මැසේජ් එකක් දාගෙන යන්න තේරිත නැති කට්ටිය විතරක් දාගෙන යන්න ඊළඟානේ මේ කටින් පැහැදිලි කරන්න අම්මා හරි දෙන්නෙක් ඉන්නවා තේරිත නැති නේ හරි පොතේ ඊළඟානේ කියලා දෙන්න දෙන්න අනිවාර්යෙන් හොඳට අහන් ඉන්න එතකොට තවත් හොඳට පැහැදිලි වෙනවා ඔව් අලුතෙන් ආපු දරුවෙක් කාරණා පන්තිය හැමදාම පහයි තියෙන කියලා පහයි 37 සකිරා මාව ඇහෙනවද සකිරා වෙන ලොකු කයියක නේද ඉන්නේ ඈ මන් දැක්ක ඉස්සර එන කයියක ඉන්නවා කාත් එක්ක හරි ඔය කයිය ගහනෙක් කියලාට මූණ පෙන්වන්න කියන්නේ ඉස්සෙල්ල කයිය ගහනෙක් කියලාට මූණ පෙන්වන්න කියන්නේ ඔක්කොටම හරි කවුද ළඟ ඉඳගෙන කරදර කරන්න ඔයාට මල්ලිද ඈ अरे अरे मांगिंद के तरह लड्डू दिख रहा करनो ने अभी बाढ़ पकड़ के नहीं आ अरे वालिया के देख रहा हूँ मांग दिख रही राइट अरे मेरे पास पांती बट पीट इना अल मल अंगे गण पांती पलाते हरी हर अभी अड़े ना सकीरा रहू सकीरा अभी अड़े अंग संख्या प्रश्न हतलिस्वन उत्ते संख्या राइट
ට්‍රයි එකක් දෙන්න මම කියලා දෙන්නේ අන්තිමට දැන් මේකේ වෙනසක් කරලා තියෙනවා පොඩ්ඩක් සංඛ්‍යා රටාවක් දීලා නැහැ හරිද ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා හදන්න තියෙන්නේ කියලා දෙන්න කලින් මිනිත්තු දෙකක් දෙන්නම් බලමු පොඩි ට්‍රයි එකක් තනියමයි පුතාලට පුළුවන් දෙ කියලා अरे ඒ ගාන හදලා තුරු අර කලින් ගානේ පොදු පදේ පොඩ්ඩක් ගැළුවක් තියෙන පුතෙක් ඉන්නවා මම යාට පැහැදිලි කරලා දෙන්නම් ඒක යන්නත් කිය ගාන හදාගෙන මේ අර ඒ පුතාට ඒක දුන්නේ 3 5 7 9 කියලා දුන්නේ පුතේ මේකෙන් මේක අඩු කරන්න 5 3ක් අඩු කරාම 2යි නේ එහෙනම් පටන් ගන්න 2යි එන් කියලා අරද පහෙන් තුනක් අඩු කරාම 2යි එහෙනම් පටන් ගන්න 2යි එන් කියලා දැන් මේ මෙතන තියෙන 2 පළවෙනි පදේ බවටයි පත් කරන්න ඕනේ එතකොට 2ක් 3 කරන්න නම් එකයි නිතව එකතු වෙන්න ඕනේ දෙකට එකක් එකතු වුණේ තුනෙන්නේ පුතේ අන්න එකයි එකක් එකතු වෙන්නේ හොඳයි දෙකයි යන්නේ උනේ එහෙම right ඊළඟට අහන ප්‍රශ්නයක් තියෙනවා අපි අක්ෂි පොතේ තියෙන අභ්‍යාස හදන්න නැද්ද කියලා right හරි මම ඒක පැහැදිලි කරන්නම් පුතේ නේද මගේ පන්ති ක්‍රමය ටිකක් වෙනස් හරිද මම ඒක ඔතන පැහැදිලි කරන්නම් ඔයාලගේ ප්‍රශ්න වලට මම ගාව උත්තර දෙනවා මම හරිද අක්ෂි පොත කරන්න ඕනි හරිද හැබැයි රත්තරන් පුතේ මම මේ පන්ති උගන්වන දේවල් කියනවනේ නේද උගන්වන ගණන් තියෙනවා ඒ ගණන්ම අක්ෂි පොතේ තියෙනවා නම් මම ඒ වගේ අභ්‍යාස අක්ෂි පොතේදී කරන්න කියන්නේ පුරවඩක් මේක මම මෙතන උගන්වන ටික අක්ෂි පොතේ තියෙනවා නම් ඒ ටික කරන්න ඕනේ නැහැ නේද හරිද හැබැයි අක්ෂි පොතේ තියෙනවා අමාරු ගණන් අභ්‍යාස වල අන්නේ අමාරු ගණන් ටික විතරක් තෝරලා මම පන්තියේදී කරවනවා නේද නැතුව මම අර මම ආස නැහැ ආපුදේ හරි ලබන සතියේ මොකද නම් අන්න පහයි එක අභ්‍යාස කරගෙන ඉන්න අන්නේ සිස්ටම් එකට මම ආස නැහැ නේද ඒ ක්‍රමයට මම ආස නැහැ මම පන්තිය තුලදී වැඩ කරනවා සහ හෝම්වර්ක් විදිහට මගේ ටියුට් එකක් මම දෙන්නම් ඔයාලට රයිට් ඉස්සරහට ලැබෙයි මම පාඩම ඉවරුනාන් පස්සේ හෝම්වර්ක් ටියුට් එකක් දෙනවා වෙනම PDF එකක් එවන්නම් ඒක print කරගන්න රයිට් අනිත් හේතුව තමයි අක්ෂි පොත සම්පූර්ණයෙන්ම අභ්‍යාස කරන්න නැති වෙන්න හේතුවකුත් තියෙනවා. එක හේතුවක් තමයි මම පන්තියේදී අභ්‍යාස ඔක්කොම සම්පූර්ණයෙන් ඔයාලට කරවල උත්තර කියලා දුන්නෝ. ඉස්කෝලේදී අභ්‍යාස කරගන්න ගියොත් මොකද කරන්නේ? ආය නැ කිසි අවුලක් නැ. ඈ ගත්තා මගේ ගණන් පොත. ආ ඉස්කෝලේ අක්ලියර පොත ගත්තා. අර කෙහෙම කොපි කරගෙන ලිව්වා. මේ හරි ලේසියෙන් හොම්වර්ක් ටික කරන්න එතකොට. ඒ වැඩේ කරන ඉන්න මම සම්පූර්ණ අභ්‍යාස කරන්න එහෙම අවශ්‍යත් නැහැ. මොකද මෙතෙන්දි මම කරන ගණන්තික අක්ෂි පොතේ තියෙනවා තියෙනවා ඒ හින්දා ඒව ආපහු කරන්න ඕනේ නැහැ හැබැයි අක්ෂි පොතේ වෙනම කියලා දෙන්න ඕනි අභ්‍යාස කරන් තියෙනවා අමාරු දැන් ඒව මම සාකච්ඡා කරනවා කියන්නේ මේක කෙනින්ම පාසල් විෂය නිර්දේශයට අනුකූලව ඒ අක්ෂි පොතේ සමගාමී යන පන්තියක් තමයි ගණන් පන්ති කිසි වෙනසක් නැහැ හරිද මම අර ක්‍රමය පොඩ්ඩක් වෙනස් මගේ මම දරුවෝ ගැන දන්න හින්දා මම පොඩ්ඩක් යන්නේ හරි ක්‍රමයකට යන්නේ නේද රයිට් නැත්තම් මොකද එක මට පාඩුවක් කරා මම සම්පූර්ණ අභ්‍යාස කරලා තිබ්බම ඉස්කෝලේ කලින් පට පට ගාලා හෝම්වර්ක් ටික ඉස්කෝලේ හෝම්වර්ක් ටික පට පට ගාලා ලියා ගන්නවා එතකොට මගේ පොත බලාගෙන ඒක හරි අවාසි වලගේ අධ්‍යාපනයේ ඒකයි මම හෙම් කරන්නේ නැත්තේ right
ඔත්තේ සංඛ්‍යා රටාව සඳහා පොදු මදේ ලියන්නේ කියනවා මොකද්ද පුතේ මේ ඔත්තේ සංඛ්‍යා රටාව කියන්නේ ඉස්සෙල් ඒක පුළුවන් ඉන්න බෑ දීලා නැහනේ අනේ දීලා නැති වුණාට අපි දන්නව ඔත්තේ සංඛ්‍යා රටාව ඔත්තේ සංඛ්‍යා රටාව කියන්නේ 1 3 5 7 ඔත්තේ සංඛ්‍යා ටික දන්නවනේ මේකනේ ඔත්තේ සංඛ්‍යා රටාව අපි සාමාන්‍ය ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද 1 3 5 7 නේද මෙන්න ඔත්තේ සංඛ්‍යා රටාව මේක සඳහා පොදු පදේ ලියමු තුනෙන් එකක් අඩු කරන්න කීයද වෙන්නේ දෙකයි පහෙන් තුනක් අඩු කරන්න දෙකයි හතෙන් පහක් අඩු කරන්න දෙකයි හැමතැනම දෙකයි එනවා එහෙනම් පොදු පදේ පටන් ගන්න දෙකයි එන් කියලා දැන් මේ තියෙන දෙක පළවෙනි පදේ බවට පත් කරන්න ඕනේ ඒ කියන්නේ දෙක එකක් කරන්න ඕනේ දෙක එකක් කරන්න නම් එකක් අඩු කරන්න වෙනවා නේද එහෙනම් පොදු පදේ දෙකයි එන් දින එක එහෙනම් දෙකයි එන් දින එක ලිව්වා විසිවන ඔත්තේ සංඛ්‍යාව වෙනවා ඒ කියන්නේ මේ පළවෙනි ඔත්තේ සංඛ්‍යාව දෙවෙනි ඔත්තේ සංඛ්‍යාව පළවෙනි පදය දෙවෙනි පදය එහෙනම් ඔය විසිවෙනි ඔත්තේ සංඛ්‍යාව කියන්නේ පුතේ නේද විසිවෙනි පදය හොයනවායි කියන එකම තමයි එහෙනම් විසිවෙනි පදය හොයන්න කියලා කියන්නේ මොකද්ද කරන්නේ දෙක වාරයක් n කියන තැන දානවා මොකද්ද 20 විනේක හැමමයි දෙක කියන හැමමයි n කියන තැනට 20 දානවා විසිවෙනි පදය හොයනවා නම් n කියන තැන දාන්න 20 විනේක හැමමයි දෙවරක් 20 40යි විනේක හැමමයි 40 එකක් කීයද 39යි ඔන්න උත්තරේ 39යි පුතේ 40 වෙන ඔත්තේ සංඛ්‍යාව හොයන්නලු දෙකයි n විනේකනේ පොදු පදේ එක ලියන්න 40 වෙනිය කොහේනෝ නම් දෙක වාරයක් n වෙනුවට දාන්නේ 40 විනේක දෙවරක් 40 80යි විනේක හැමමයි 80 වෙන එකක් අඩු කරන්න 79යි ඔන්න 40 වෙනි ඔත්තේ සංඛ්‍යාව 79යි පුතේ ඊළඟට අහන්නේ 53 යනු කීවැනි ඔත්තේ සංඛ්‍යාව දන්න කීවැනි ඔත්තේ සංඛ්‍යාව කීවැනි පදයේද කියලා අහුවොත් පුතේ මෙහෙම කරන්නේ එතකොට කරන්නේ කිව්වේ අර විදිහටම 2n ඍණ 1 කියලා ලියන්න 2n ඍණ 1 කියලා ලියන්න ලියලා පුතේ සමානයි 53 කියලා දාන්න හරි මේසි මේක 2n ඍණ 1 ලියන්න ලියලා අර වගේ නෙවෙයි කරන්නේ කීවැනි එකද
මොකදේ මගේ විදුල පොඩ්ඩක් විදුලි විසන්දීමක් වුණා මේ එකයි පොඩ්ඩක් ප්‍රමාද වුණේ හරි පොඩ්ඩක් කරන්ට් එක ගියා රයිට් හරි එහෙනම් අපි ආයෙ වැඩේට ආවා එහෙනම් අපි මේ අන්තිම ගාන සාකච්ඡා කරමු නේද ජීවන් එක විදියට ගුවත් මං කොහොම මේ විදියට නේද අදට හරි පුතේ මේ කුංචි ප්‍රශ්නයක් කියලා මේ කරන්ට් එකේ පොඩි දෝෂයක් කියලා මැෂින් එක ඔෆ් වෙනවා හරි ඒකයි මේ මම ෆෝන් එකෙන් ලොක් වුණේ ඉතින් අද අපි එතකොට කතා කරේ නේද ඔයාලට තේරුණා සංඛ්‍යා රටා කියන පාඩමේ නේද කොහොමද පොදු පදය භාවිතා කරලා අපි නේද ගැටළු විසඳන්න කියන එක ඒකේ අටතේ මාර අතරම් පුතාලට ගැටළු වර්ග දෙකක් අපි අද කතා කරා එකක් තමයි මොකක් හරි පදයක් හොයන්න කියන ගණන් જાතිය නේද එකක් තමයි මොකක් හරි පදයක් හොයන්න කියලා තියෙන ගණන් જાතිය. ඒකෙදි කරන්නේ මොකද්ද? පොදු පදේ ලියල ඉවර වෙලා හරිද? පොදු පදේ ලියල ඉවර වෙලා ඊට පස්සේ අර n වෙනුවට දැන් 20 වෙනි පදේ හොයන්න කිව්වොත් n තියෙන දන්න 20 දානවා නේද? ඊළඟට අපි කතා කරමු මාතෘකාව තමයි නේද? ඒකේ කීවෙනි පදයද කියලා අනිත් පැත්තට හැවුවොත් කොහොමද කරන්නේ කියන එක නේද? මම හිතන්නේ එකත් ඔයාලට පැහැදිලි වෙනවා. එතෙන්දි කරන්නේ මොකද්ද? සමාන ලකුණක් දාලා තමයි ඒ අදාළයට ලියන්නේ. රයිට්? අන්නේ ක්‍රම දෙක තමයි අපි අද කතා කරේ. I think ඒක අන්තිම ගාන සාකච්ඡා කර කර ඉන්නකොට තමයි මේ ගැටලුව මතු වුනේ. Right? හරි. එහෙනම් අපි අන්තිමට ඒ ගාන පැහැදිලි කරගෙන නේද? අලුතෙන් මොනවද කරන්න කියන එකක් කියලා යම් මොන වැඩේ හරි අන්තා හරි. එනවා මොකද්ද මේක කරන්නේ මේ කියලා දුන්න තිබුණේ අනා දෙකයි තනි කරගන්න ඍණ එක මෙහි ගියා පොතේ මොකක් වුණාද 53 ධන එකක් වුණා එහෙනම් දෙකයි ධන 54 වුණා හරිද දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවනම් හරිනේ දෙකට දෙක ගැපුණා එන්නේ තුරු වුණා 54 දෙකට බෙදුවාම 27යි 54 දෙකට බෙදුවාම 27යි එහෙනම් මොකද්ද 53 යනු 27 වන පදයයි නැත්නම් 27 වන ඔත්තේ සංඛ්‍යාවයි 27 වන ඔත්තේ සංඛ්‍යාවයි කියලා කියන්නේ
නේද 27 තමයි උත්තරේ. එක සිංහය යටින් විමදෙන 53 අනුව 27 වෙන ඔප්පේ සංඛ්‍යාවයි කියලා. මම දැන් සියලු දෙනාට ඒ ටික හොඳට පැහැදිලි වෙන්න ඇති. නේද? Right. I think ඔන්න ඒක තමයි සංඛ්‍යා රටා පාඩම ගැන කතා කරන්න තිබුණේ. නේද? එතකොට ඕකේ විශේෂතාව අවස්ථා දෙකක් තියෙනවා. ඒ දෙක කඩපාඩම් කරන්න තියෙන දෙක. ඒක ලබන සතියේ පන්ති ආරම්භයත් එක්ක මම ඔයාලට පැහැදිලි කරන්නම්. Right. එහෙනම් ලබන සතිය අපි අලුත් පාඩමකට යනවා මේ පාඩමේ ලා චූටි කොටසක් තියෙනවා ඒකත් කරලා අපි සතිය අලුත් පාඩමකට යනවා එහෙනම් කවදාවත් පුතේ පන්තියේ මැගාරගන්න එපා දැන් අද හරි ගැටලුවක් වුණා මට පන්තියේ වැඩ කරගෙන යද්දි දරුවා හතර දෙනෙක් හිටියා ගිය සතිය හිටපු නැති අය ඒකට යාරට මේ ටික කරද්දි තේරෙන්නේ නැහැ ඇත්ත ඒක සාධාරණයි එහෙමයි එතකොට මම අසරණ වෙනවා දැන් මට ආයෙ ටික කරලා පටන් ගන්න බෑනේ මොකද ළමයි බහුතර ප්‍රමාණයක් ගිය සතිය පන්ති වලට සහභාගී වෙලා තමයි අද ඉන්නේ. එතකොට යාලට ඒ ගණන් ටික පුළුවන්. එහෙනම් මම රත්තරම් පුතාලා ලබන සතිය නම් කිසිම විදියකින් පන්තිය මග අරගන්න එපා. right? එතකොට ලබන සතිය ඉඳලා ලින්ක් ලැබෙන්න පුතේ දෙසැම්බර් මාසේ සඳහා හදලා තියෙන group එකට විතරයි. අද පොදුවේ හන group එකටම දාලා තියෙනවා. නේද? ඒ හින්දා ඒ අවශ්‍ය පන්ති ගාස්තු ගෙවලා නේද? සියලුම විෂයන් වල අවශ්‍ය පන්ති ගාස්තු ගෙවලා අය ආයතන වලට අදාළ ආයතනකට සම්බන්ධ වෙලා ඔය ලස්සන දේ වැඩි කරලා ලබන සතියේ හැම තරම් පන්ති දෙනා සහභාගී වෙන්න. right? රෙකෝඩින් එක ලබා ගන්න අනිවාර්යෙන් බලන්න ආවේ නැත්තම් හරි එනවා මගේ රත්තරන් පුතාලට ආයිබෝවන් අපි එහෙනම් ලබන පදාත 5යි 30ට මුණ ගැහෙමු right හරි එනවා ඔබට මුස්තරණයි චකිලා ඊළඟ දවස් එනකොට මල්ලිව ගස් බඳලා ඉන්න ඕන නැත්තම් පාඩම් කරන්න ඉන්න වාර නේද හරි ළමයි මට මැසේජ් දානවා සර් මෙන්න පන්තියේ වලියක් කියලා චකිලා මල්ලිත් එක්ක හෝ ගාලා ගහගන්නවා ඈ ළමයි මැසේජ් දානවා ඔන්න මේ චකිලා අඬ වෙනවා පේනවනේ මට මැසේජ් දාලා ඉතින් සර් මෙන්න පන්තිය වලියක් කියලා. ඒ ජකිර මල්ලි ආදෑරේ දඟලවන ඉතින් ළමයි ඔක්කොටම දෙනවා. right. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වනේ. මේ සතිය පළදායි සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආසයි ඔයාලා වදුර ගන්න કોઈ පළාත් වලින්ද කියලා දාගෙන යන්න බලන්න තව මිනිත්තු දෙක තුනක් තියෙන හින්දා කොහෙද ඔයාලගේ පළාත් දිස්ත්‍රික්ක ටික නේද නගර ටික දාගෙන යන්න. පළාත් නම් ඉතින් 9යිනේ. නගර ටික දාගෙන යන්න බලන්න අතුරුණෑගල ඉන්නවා. मालंबेल रत्नपुर ගොඩක වෙලපැති ඉන්නවනේ අත්පුර තමයි අපි. බදුල්ල ඉන්නවා. අසර් මගේ ඉන්නේ නංගි කෙනෙක්. ආ නංගිත් එක්ක සතිර වලේ කියලා තියෙන්නේ. මං හිතේ මල්ලි කියලා. මධ්‍යම පළාත නුවරඑළිය ඉන්නවා. රයිට් ෂොක් නුවරඑළිය අපි ට්‍රිප් වලට එනවා. අනුරාධපුර ඉන්නවා. හඟුරන් කෙත ඉන්නවා. මාළඹේ මැලසිරි පුර අම්පාර බලපිට බලන් ගියාම ලංකාව පුරා කට්ටිය ඉන්නවා නේද හොඳයි. ගොඩක් සතුටුයි. I think අපි ලංකාව පුරාම ගණන් වල විශ්ය වෙනසක් කරමු නේද? එතන සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අපි ලබන සතියේ අලුත් පාඩමක් එක හම්බෙමු. මේ පාඩමේ තව චුට්ට කොටසක් තියෙන එකත් ලබන සතිය වල කළා දාගෙන නේද? දැන් හැමෝම 5යි 30 වෙනකොට එන්න. සහ නිකන්නම් කාලය ගත කරන්න එපා නේද? right? නිකන් කාලය ගත කරන්න එපා. වැඩ කරන්න හැමදාම මුළු සතිය පුරා වැඩ කරන්න. ඔයාලා පුතේ කතා බලන්න හොඳේ. මං කිව්වා කියලා කතා බලන්න. එක කතාවක් දවසකට. හරිද ගොඩාක් බලාගන්න එපා ළමා මනසට ගැළපෙන විදිහේ දවසට එක කතාවක් තෝරගෙන බලන්න අපේ ජීවිතේට අධ්‍යාපනය හා සමානව ඒ දේවලුත් ඕනි හැබැයි බහූබූත කතා බලන්න එපා හරිද බහූබූත කතා බලන්න එපා අර විශේෂයෙන් එදිරිමුණි මහත්තයා කියන කතා බලන්න එපා ඉවරයක් වෙන්නේ නැහැ නේ පුතාලා ඕලේ වලින් ගොනු කතා බල බල ඉන්න වෙන්නේ එදිරිමුණි මහත්තයා කියන කතා මොනවාද සංගීතයේ දෙවනීමිම සිදු කවදාවත් ඉවර වෙන්නේ නැහැ නේ ඒ කතාපලට පිස්සු වැඩෙන්න එපා මොනවා හරි හොඳ වැඩසටහනක් දවසකට පැය භාගයක් බලන්න නේද ඒ වගේම දවසකට චූට්ටක් සෙල්ලම් කරන්න පැය 4-5 සෙල්ලම් කරන්න එපා දවසකට පැය භාගයක් සෙල්ලම් කරන්න ඒ දේවලු සමගාමීව කරගෙන නේද සෙල්ලම් කරන්න කිව්වේ වීඩියෝ ගේම් ගහන්න අරව මේව කරන්න නෙමෙයි වත්ත පිටියට බැලලා නේද පොඩ්ඩක් උඩ හරි පනින්න නැත්නම් අර ජම්බෝල ගෙඩි වගේ පහක් වෙනවා විතරයි ඔළුව හැදෙන්නේ හරි ඒ දේවලුත් කරන ගමන් සතිය පුරා වැඩ කරන්න ඉස්කෝල වැඩ කරන්න එහෙනම් අපි ලබන සතිය මුල ගමන් වෙන හැමෝටම බයි හරි හැමසම ආයිබුවන් කියන්නේ මම බයි කියන්න හරි ඔයාලා මොන බයි කියලා යන්න පටන් ගන්නකොට ආයිබුවන් කිව්වහම ඇති ඈ හරි හැමෝම ආයිබුවන් කියන එක ඕනේ නැහැ දවසට එකපාරක් ආයිබුවෝ වේවා කියලා කිව්වහම ඇති ඔක දෙපාරක් කිව්වයි කියලා
आयुष देशी हाथ लिया नहीं पटांगा आई हुआ बाई है मिस्टर ना